නැත්තේෆම් ධර්මදක්ෂිණාවේ දේශකාණන් වහන්සේ පූජිපාද මාතර මයිද ස්වාමින් වහන්සේ පෞතරයි ස්වාමින් වහන්ස සාදු සාදුසාදුු සමන් තහ චක්හවාලිසු අත්‍රාගට් චන්තුදීවතා සද්ධම්මන්මු නිරාජස්ස සුනන්තු සග්හමොක්හදන් දම්මස් සවෙනෙ කාලු අයංබදන්තා දම්මස් සවෙන කාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු අයන්බදන්තා නමුතස්සෙ භග්‍රවතු අරහතු සබ්බධම්මි සුුවප පටිහත ඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වීසාරච්්‍ය විසාරදස්සෙ. සබ්්‍ය සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතු සබ්බධම්මි සුුවක් පටිහත ඥානචාරස්සෙ. දසබල දරස්ස චතු වීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතුූ, සබ්බ ධම්මි සුුවක් පටිහත ඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාරය දස්සෙ සබ්්‍ය සත්තුත්ත මස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුමෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයක් දේශනා කරන මේමොහොති මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යාදුෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොවේවා උතුම්මූ භාග්‍යවතුන් වහන්සේගේ සත්තිමෝ බුද්ධ වචනය භාග්‍යවුතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාාසනාරක්ෂකීන් වහන්සේලාගේ යනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා, සාධූ, 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 සද්ධර්මශ්‍රාවක කාරණික ගුණගරුක පිින්වත්න. අද දවසේදී ප අත් හැම දෙනාම මෙවෙලාවේ බලාපොරොත්තු වන්නේ. භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින්, ඔබෙත් මගේත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රභණය කරන්නටයි අද පින්ත් හැම දෙනාටම විශේෂයේම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ පසුගිය සති අපි ආරම්භ කළා බොහොම වටින ධර්මමාතෘකාවා වර්තමානය වෙනකොට බොහෝදිනයකි අතරී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය පිළිබඳව විවිධ මතවාද තියෙනවා මංහිතන්නේ බොහම මෑතකාලේ කාරම්භවෙච්චේ මතවාද වර්තමානයේ වෙනකොට ය වර්ධනයක් දකින්න ලැබෙනවා එකැන එවට තවත් මිත්‍යාදුෂ්ටික අදහස් එකට එකතු වෙලා තියෙනවා මේකට හේතුව තමයි අපි හරියට සකසල ධරමී ඉගෙනගන්නතියකි අඩුපාඩුව උදාහරණයක් හෙටිට ගත්තොතින් බුරුමය වගේ රටක සාමාන්‍යෙන් අධර්මය ව්‍යාප්ත වෙනව හරි අඩුයි. භාගතුන් වහන්සේගේ මේ තේරවාදී ධර්මියයට මිත්‍යාදුෘෂ්ටික අදහස් එකතු වෙනවා ඉතා අඩුයි ඇත්තම නිතිතර. ඒකට ප්‍රධානතමි හේතුව තමයි ඇවිදි පිරිසයි ගිහි පිරිසයි දෙපාර්ශවයම ඉතාමත්ම හොඳට ධර්මී ගෙන ගන්නවා ලංකාවේ පින්වත්තුන ඒ කාරණාවතින් ගත්තොත්තිං ඉතාම දුරුවලයි. භික්ෂුන් වහන්සේලාට ධරමී ගෙන ගන්න හරිගයට ක්‍රමවේදකුත්නෑ. ගිහි පරිසට කොහෙත්වනෑ කියලා කියන්න පුළුවන් වෙන්. දී අඩුපාඩුව නිසා තමයි වර්තමානය වෙනකොට අප පින්හතුන්ඔයි නිතර කතා කරනමි ශාසනිික පිරිහීම්. මිනිස්සුන්ගේ අතර තියනමේ යම් යම් මේ නොමනා කම් මෙට හේතුවාංගේකයි. මොකද පින්හතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධරමය පිළිබඳව අර ගෝතමක චේතී සූත්‍රයේදී මම සඳහන්කරේ ගෝතමක චේතය සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවනේ සප්පාටිහාරියාහං ධම්මං දේශේමි නෝ අප්පාටිහාරයාහං. මහනනි මම ප්‍රාතිහාරය සහිතව ධර්ම දේශනා කරනවා ප්‍රාතිහාරය රහිතවනිවෙේ. මොකද ප්‍රාතිහාරය කියන්නේ මේ බුද්ධසාාසනේ තියෙන අත්ති විශේෂ ප්‍රාතිහාරය තමයි පින්වතුනි අනුශසන ප්‍රතිහාරය කියන්නේ. මෙහැම ප්‍රතිහාරයකටම වඩා උඩිම්ම තියෙන ප්‍රාතිහාරය තමයි අනුශාසන ප්‍රාතිහාරය කියන්නේ ඇත්තටම පිංහතුනි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය කියන්නේ ප්‍රාතිහාරයක්ම තමයි. යමෙක් හරීයට භාග්‍යවතුන් වහන්සගේ ධරමය භාග්‍යවතුන් වහන්සේ ගේම ධරමය හරියට පිංවතු නිගෙනගන්න වනං හරියටඒ කවබෝධ කරගන්න වනං අර කලින් සතියමම් මතක් කලා වගේ සකසලා ඒවර පහට අනුව හරියටම ාගතුනාන්සික ධරමිගෙන ගන්නව වනං පින්ඟතුය සහතික වෙන්න පොලන්ගේ පුද්ගලයාගේ ජීවිතය වෙනස්සෙනවා කියලා. තම තමන්ගේ ජීවිත පිංහතුන වෙනස් වෙනවා. අන්න ඒනිසාන පංහතුරමේ ධර්මදාානය කානිසන්සේ වැඩි. රපේ පිංහතුටමං නිතරම මතක් කරන කාරණාවක් තමයි මෙ ධර්ම දේශනාවකට දායකත්තේ දැරීම මේ තරං ආනිසංස ලැබෙන්නේ, පිහතුනි අහස උත්සට රත්තරං ආකර හදල පූජ කරත් මෙක බුද්ධ වචිනයකින් වෙනස් කරන තැනේ ඒ අගේ ජීවිතවල හෙම වෙනස් කරන්න බෑ. මොකද ලෝකී අංකයකේ ධනපතියට වුනත් ධනේ වැඩිකමනිසත් සමහරලට ප්‍රශ්නැති වෙනවා හැබැයි භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය හරියට අවබෝධ කරගත්තු ඒ අයිගේ ජීවිත සැනසෙනවා. ඒම මතක් කලේ ධර්ම දේශනාවකට දායකත්වය දරනය කොයි තරමාණි සංසල වෙනවද කියලා. දැන් උදාහරණයක් කැටරම නත් නාලිකා වගේ දේශනාවක් පවත්වනකොට අති විශාල ශ්‍රාවක පිරිසක් අහනවා. අපි නොයෙක් නොෙක් තැංවල ධර්ම දේශනාවන් වලට වඩිනකොට අපට කියනවා. අපි ඉරිධ මෙහෙම බනහනවා. තිරිගැන බොහෝධිනෙක් ඒ ධර්මකාරණ අවබෝදධ කරගන්නවා. එක නිත් නාලිකාවේ තියනෙන විශේෂත්වය ඉති මතක් කලේ කයි ාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියය නිහෙම ප්‍රතිහාරයා මට ඒ කාර්ණාවදැන් මේ වෙලා විදදිගහරින්න කාල වෙලා නැහැ නොවතත් පිදිරි දවසකේ පිළිබඳවතවත් වැඩිදුර සාකච්ඡා කරමු මේක කොහොමද ප්‍රාතිහාරයක් වෙන්නේ කෙනෙකුගේ ජීවිත වෙනස් වෙනවා සම්පූර්ණයම පින්වතනේ පුද්ගලයාගේ ජීවිත වෙනත්ම පැත්තිකටරගෙන යනවා බනාහනකොට සම්පූර්ණය මේ පුද්ගලයාගේ සංසාරය වෙනස් කරනවා ඒ පුද්ගලයාගේ සසර එතරවීම වෙනස් කරනවා මේ බණහනකොට එක ප්‍රාතිහාරයයා ඉතින්ඒ භාගතුන් වහන්සේගේ බුද්ධ වච්චනයම හරියට ඉගෙනගන්නේ නැති නිසා තමයි ලංකාව පින්ගතුන අර සමහල්ලට කියනවනේ මිච්චර බණ කියන රටේ මච්චර අපපරාධ තියනි කෙලා නොනු සමරයි. ක්‍ර හේතුව තමයි භාගතුන් වහන්සගේ ම බුද්ධ වචන ආදාර නැතිකම දේශකයන් වහන්සේ කියන්නත් ඕන භාගතුන්හන්සගේ බුද්ධ වච්චනයමයි එක භාගතුන් වහන්සේම බලාපොරොත්තුවෙලා තියෙන කාරණාව අංගුත්්‍ර නිකායේත් සූත්‍ර කිහිපේකම දක්වල තියෙනවා ාග්‍යවතුන් වහසේ නමක් ලක පහළවේ මුදුර් බයි ඒ භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය ඒ විදදිටම දේශනා කරන ශ්‍රාවකය දුල් ලබයි කියලා එනම් මේ කාරණාව කොයි තරම් බැරෑරුම් කාරණාවද ිලිහිතනේ බණකිනම කියනෙක් අපි දෙවියන් ආරාදධනා කරනෙ එහෙම කියලනෙ සමන්තා චක්කවාලේසූ අතරා ගච්චන්තු දේවතා අපි දෙවියන් ආරාධනා කරන මේ ගාතාව කියලනි අත්‍රා ගච්චන්තු දේවතා සියොලො සක්වලවල් වලින්න ඒ දෙවියන්ට එන්න කියනවා මොකටද සත්්ධම්මන් මනි රාජස්ස භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයක්ෂවනය කරන්න කියලයි එන්න කියලයි අපි ආරාධනා කරන්න එතකොටඉතින් එහෙමපු දෙවියන්ට අපේ කතා කියල වැඩක් නෑන් අපි ගැනුන භාගතුන් වහන්සගේ ධරමිය පිකි කිසි අඩු වැඩි බවක් නෑනි අන්න එහෙම බනැහෝ තමයි එක පින්හතුරි වෙනස් වෙන්නේ ද්ගලි ජීවිත වෙනස්ෙන්නේ. මුලින්ම ශ්‍රබ්දහාව හොඳට තියෙන්න්න ඕන ඒම තියාගෙන හරියට බණහනකොට ඒ ඇත්තන්ගේ ජීවිත වෙනස් වෙනවා. මක මතක්කරේක මේ බුරුමරටේ පින්වතු නිහෙම මේ වැරදි බනක්වත් කියන්න බෑ ඒ දේශකයන් වහන්සේ නමකට ධරම දේශනා කරන්න නම් වෙනම විවාාගයක් තියෙනවා එකක බොහම මාරු විභාගයක් ඒ විවාාග සමත්තු වනොත් විතරය බන කියන්න දෙෙන්නේ ඇත්තන් නිරේධන. ලංකාට පිවතන වෙලා නාන්න එහෙම ප්‍රමිතියක් මේ ධර්මය තුළ නෑ එකන්නේ ධරමිතුර නැත්ති නැතුව නෙමේ තියෙනවා නමුත් ලංකාව ඇතුලේ කනේ ක්‍රියාත්මක වෙන්නේ. කැමිතිකෙනුකොට කැමති දෙයක් කරන පුළුවන් කියන්න පුොල නිදසත් තියවනි. ඉ එනිසාම පින්වතන ධර්මයට ලොකූ හානි වෙලා තියනවා. ඇතර මිතින් ඒ හානයේ පාඩුව තියන ්‍රාවකයැන්වේ චපිටමයි. මොද බොහෝදන කරියයට අතරමං වෙලා තියෙනවන්නේ හරි ධර්මය අපිගොහහිඳදහෝොයන්න කියලා. නිසා කාලෙෙන් කාලට කාලෙෙන් කාලෙට විවිධ විධ තමන්ට හිතත්ට අල්ලන දේශකයන් වහන්සේලගේ පස්සෙන් යනවනි. ඇයි හෙම වෙන්නේ. රසරන බවනිසා. ඇත්තරම ධර්මයට එක තියෙන් දඕන. තැන් ඕනම දේක තියෙනවන පින්වොත්තුන එහෙම ප්‍රමිතිය උදාහරණයක් කියනවනම් කෙනෙකුට ඉගෙන ගන්න නැතුව අෛ්‍යවරෙක් වෙන බෑනි කෙනෙකුට ඉගෙනගෙන හරියට හරියට ඒ උපාදිය සමත්කරොත්තු ඉතරයි වරයෙක් පෙන්නේ ඉංජිනේරුවරෙක් වෙන හොටත් එහෙමයි. හරියටඒක ඉගෙන ගන්න ඕන. දැන් කෙනෙක් එක හරයට ටිගෙන ගන්න ඇතුව වැරදියට පංවතුන තමන් කිව්වතින් තමං වෛද්‍යවරේක්, තමන් ගුරුවරෙක් ඒම නැත්තත් තමං ඉංජිනේරුවරෙක් එහෙමත් පෙන්වතුනි තමන්ම හඳුරන්නල දුන්නති බොරුවට හිරේදානවා තිං එවගේම තමයි ධර්මය තුළන් මේක පංවතුන භාග්‍යතුන් වහන්සේගේම ධර්මය හදාර ලයි අපි මේ දේශනා පවත්වන්න ඕන. තේහෙම නැතිවනාම ඒවයි පින්හතුින් ලොකූ හානි තියෙනවා. එබන් එනිසාම තමයි බොහෝධනෙකුට ප්‍රයෝජනවත්වෙන විදියට මේ කාරණාටික දේශනා කළොත් මට හිතනවා සමහර කෙනෙක් යම් ප්‍රයෝජනයක් මේකින් ලබයි කියලා. මොකද බණ අපි කොච්ච රැහුවත් වැඩක්නෑ භාගතුන් වහන්සේ බුද්ධ වචනය මොකක්ද දෙ කියලා හරියට අවබෝධ කර ගති නැත්තාව. තර පසුගිය සතිය මම අප පිංවතුට මතක් කලා දුරජාන්හන්සේ වැඩ ඉන්න කාලේ ධර්ම දේශනා කළේ කොහොද කියලා. තොටේ ඒ භාගතු වහන්සේගේ කාලලේ භාගතු වහන්සේ පවත්වපු සම්පෝර්ණ දේශනාව අපේ පිටකේට සංග්‍රහ කළේ නැහැ. අනාගතයේ පහළ වෙන ශ්‍රාවකයන්ගේ වීරිය දැකලා ඒ වීරියයට ප්‍රමාණවත් පෙන විදියට තමයි භාගතු වහන්ස අනන් දහා මුදුරුවන්ට මේ දේශනා කටපාඩන් කිරේවි. අන දහම්දුරු පළවෙනි ධර්ම සංඝායනවෙදී. න්හන්සේට භාගතුන් වහන්සේගේ එක බුද්ධ වචනයකට වචන හැටදාහකු පද්දවන්ඩ තරම් අග්‍රස්ථානයක් තිබේද්දීත් භාගතු වහන්සේගේ බුද්ධ වචනයම උන්වහන්සේ සංගායනා කළේ එක වචචනයක් වත් තමන් වහන්සේගේ අදහස්ස එකතු කළේ නේ එතු අද කාල පිවතුන සමහරයගේ ළඟ තියෙනව විධ මත මිනිමේ වගේ දැන් සූත්‍රවල කොටස් පහකට බෙදෙනවනි නිකාය මජ්‍යම නිකාය සංයුක්ත නිකාය අංගුත්්‍ර නිකාය කුද්දක නිකාය කියලා. මේ හැම කාරණාවක්ම පින්වතුන අපට ආපු පිළිවලක් තියෙනවා. සූත්‍රවිනි අභිධර්මී කලා කොටස් තුනත් තියෙනවා. විනේ පිටකැයි අභිධර්ම පිටකයි කියල කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේම බුද්ධ වචන තියෙන්නේ. හැබැ සූත්‍රපිටකේ ාගතු වනහන්සේගේ දේශනාවල් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඉතාම අල්ප කොටසක් ශාවකභාෂිත දේවභාෂිත වගේ එකතු වෙලා තියෙනවා එවා ඒ සියලු දේශනා භාග්‍යතුන් වහන්සේ සර්වඥතාඥානීෙන් අනුමතකරපු දේශනා ඇත පසුකාලීන දේශනා කරපුනෙවෙේ එ භාගතු වහන්සේ සරව්‍යතා ඥානයෙන්ම අනුමත කරා උන්වහන්සේ දේශනා කරත් මේ දේශනාව මේ විදිටම තමයි කරන්න කියලා ඒ අනුමත කල්ලා තියෙනවා ට සූත්‍රවල එවිදියට බෙදීමක් තියෙනවා. නමුත්විනේ පිටකෑ අබිධරම පිටකෑ සම්පූර්ණයම භාග්‍යතුන් වහසේ බුද්ධව වචන තියෙන්නේ. මොද විනේ පිටක එහෙම කාටවත් පණවන්න බෑ. අර වර එක සාරි පුත්ත හාමුදුරුවෝ බුදුරජණන් වහන්සේකෙන් අහනවා මේ දැන් විනේනීති පණවන්න කාලය නේද කියලා අ භාගතු වහන්සේකට ඉදදේ නෑ වෙලාවී. මොද එක සුදුසු කාලේ නෙවේ නිසා. භාගනාන්සේ සුදුසු කාලයේදම තමයි ඒ විනේ පිටකේ භාගතුනස් දේශනා කරන්නේ. මුල අෞුරදු විස්සම් භාගතනාසේ විනි පිටිකේ දේශනා කරනෑන පින දේශනා කරනන්නේ. මුල අෞුදදු විස්සම් පසතම භාගතුනාන්සේ විනිේ නිී පනවන පටන්ගත්තේ. හිතරදැ ම මතක් කලේ දැන් සූත්‍ර පිටකේත් දීගෙනනි කාය මජ්්‍යමනි කායංයුත්තනනි කාය අංගුත්ත්‍ර නිකාය කුද්ධකනි කාය කළල මෙ වගේ කොටස් පහකට බෙදිල තියෙනවා. දීගෙන කායේ. සූත්‍ර තියෙනවා තිස්සතරා දිගි නිකායි කොටස් තුනකට පේතිෙනවා දිග නිකායේ සීලක් කඳ වගේ මහාවග්ග පාලිය පාඨික වර්ගේ කියලා කොටස් තුනත්තියෙනව පොති මජ්‍යම නිකායි ඒේවගේ කොටස් තුනත්තියෙනවා මූල පන්නනාසකේ මජ්‍යිම පණන්නාසකය උපරිපන්නාසකේ කියලා සංයුත්ත නිකායේත් ඒවගේම කොටස් හයක් තියෙනවා එවගේම අංගුත්තර නිකායේ කොටස් එකොළහක් තියෙනවා පොත් හයිකට සංග්‍රහ කල්ලා පොත්හයිකටය සංග්‍රහ කල්ලා තියෙන්නේ ඒ එකක නිපාත දුක නිපාත තික නිපාත කියල මේ නිපාත වශෙන් බෙදල තියෙනවා. තොඩ දැන් දීගනිකායිපින් ඔතුනි සූත්‍ර තියනවා ති සතර දිීගනිකාය පලවෙනි පොතර සූත්‍ර දහතුනත් තියවා දෙවෙවිනි පොතර සූත්‍ර දහයයක් තියෙනවා තුංගනි පොතර සූත්‍රය කොලාහක් තියෙනවා. මම මේ පිල්ලිබඳව ඉස්සරහ දවසකට වෙනම කියන්න අද මේක එකතුකොත් තිිකා පැටලෙන නිසා. ඒවගේම මජ්‍යම නිකායට තියෙනවා සූත්‍ර එකසිය පනස් දෙකා. ජිම නිකායියේ පළවෙවිනි පොතට මූල පන්නාසෙග්‍ර සූත්‍ර පණහායි, මජ්‍යව පන්නාසගෙෙන සූත්‍ර පණහායි, උපරිපන්නාසකර සූත්‍ර පණස් දෙයි. සංයුත්්‍ර නිකායේ පොත්හයට සූත්‍ර තියනෙනවා හද්දහ හත්සය හැට දෙකා. එවගේම අංගුත්‍ර නිකායේ සූත්‍ර තියෙනවා නමදාස් පන්සය පණස් හතාක්. ඔය විදිල තමයි ඒ කොටස් හතරේ සූත්‍ර සංග්‍රහවෙලා තියන්. නමුත්මට මෙතන විශේෂෙන් අද, අපේ පින්වතුට කියන්්ඩෝනකමතියෙන්නේ. කුද්දක නිකාය පිළිබඳව විවිධ අදහස් මතවාද අපේ සමාජය තුළ අදකාලෙ තියෙනවා. මොකද කුද්දක නිකාය භාග්‍යතුරන් වහන්සේගේ බුද්ධ වචිනෙක් නෙවී කියලා. කුද්දක නිකායට පින්තුි මොනව දයිති කුද්දක පාට ධම්ම පද උදාන ඉතියුත්තක සුත්තනිපාත විමානවත්තු පේතවත්තු තේරගාතා තේරීගාතා ජාතක නිද්දේශ පට සම්බිධාන අපධාන බුද්ධවන්ස චරියාපිටක නැත්තිප්ප කරණය පෙටකෝපදේශේ කියනවැනිම කොටස්ටික තමයි මේ කුද්දක නිකායට අයිතිවෙන්නේ. දම්ම පදේ තියනෙ කුද්දක නිකායි. ජාතකත් තියෙන කුද්ද නිකායි. අපි කතා කරන විමානවත්තු වල කතා තියන පේතවත් තුල කතා තියන මේ සියල්ල තියනෙන පින්හතුනි කුද්දක නිකායි. හැබැ මේකට අදකාලමී මතවාදය ගොඩනැගෙන්න්න එක හේතුවක් තියෙනවා.ඒ හේතුව තමයි දැන් පලවෙනි ධර්ම සංගායනාවේදී, සංගායනා විවරුණාම ම දීගනිකාය මජ්‍යමනිිකාය සංයුක්ත නිකාය අංගුත්තර නිකායකිනෙමි කොටස් සතර ඉදිරි පරම්පරාවට මේ ධර්මය අරගෙනයන්න කටපාඩන් කරගන්න පරම්පරාවක් බහි කරා. හැබැයිතින් මබර්තමානිිනංමම්මොක පරම්පරාවෙන් ආවා කියනකට උමහාසි උපවදධ වන උපමාවක්ක අද කාල සාකච්ඡා කරනවා එවගේ කාරණාවල් මේ වගේ ධර්මකාරණාවකදදි කියනෙකත් එච්චර යුතුන තිරිසම්මන් කාරණාමිතර කියන්න අන්න නේ රහස් කියවන එකක් සම්බන්ධි කොඩක් දෙනකොට හිතෙන්නේ මේ කටපාඩන් කරගෙනාවේ දිතුන්ලිනේ කියලා නෑපෙන් වතුනි මතකතියාගන්ඩ මේ ධරමය කටපාඩන් කරගෙන මොකපරම් පරාවෙන් අරගෙනාවේ කෝටි ගානක් මහරහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා කියල කියන්නේෙමි අපි වගේ සාමාන්‍යමිණ සුනෙමි අපිට වඩා දියුණු හිතක් තියන පිරිසක් උන්වහන්සේලාට කවදාවත් වරදින්නේෙනෑ උන්වහන්සේලාගේ අතිං එහෙම අඩුපාඩුවක් වෙන්නේෙ හැබැයි එක ඇනි අඩුපාඩුවක් වෙන්නෙ නෑ කියල කියනෙ එකකින් අදහස් කරන්නේ මම කෙරමි ධර්මය සම්බන්ධි එහෙම අඩුපාඩුවක් පෙන්න්නේෙ නෑ උන්වහන්සේලා එක එක්කිෙනෙක් දෙන්නෙක් විතර කටපාඩං කරගෙන අපිකක් නෙමි, ික මක පරම්පරාවෙන් කෝටි ානක් මහරහතන් වහන්සේ අරගෙනාව. කෝටි ගාන අදෙ කාලෙ සමහරලාට කියනවනෙ මේ කටපාඩන් කරගෙන එනකොට එක්කෙනෙක් අනිත් කෙනාට කටපාඩන් කරපු දේ කියල දෙනකොට ඒ කියන කෙනග ඇතින් අඩු වෙලා අනික්කනාට කියවෙන පුළුවන් කියලා. අපි හිතමුකෝ හරි ඒකිෙහිම ඕනා කියලා. අපිතුම දහදිනෙක් ඉන්නවා දහවදිනාගෙන් පලවිනිෙකිනාට වාකයක් කියල දෙනවා. ඒ වාක්‍යය, ට පාඩන් කරගෙන ඊළඟ කෙනාට කියනවා. සමහරලාට පලවෙනි කෙනා කියප්පුක්ක අහපු එකට වඩා ටිකක් වෙනස් විදිියයටක දෙවිනි කෙනාටයා කියන්න පුළුවන්. දෙවිනි කෙනාට හිච්ච ප්‍රමාණයටටිකක් වෙනස්විදිකට යාතුන්වෙෙනනිගෙනාට කියන්න පුළුව. සමට දහවිනි කෙනාටගේ ළඟටටයන්නකොට පලවෙනි කෙන කියප් එකයි දහවිෙන කෙනාත් දැන් කියනෙ කිය අතරරි ලොකු වෙනසක් තියෙන පුළුවන් හැබැ මතකතියාගන්න පින්හත්තිමි භාගතු වහන්සගේ බුද්ධ වච්චනයාාව... කියන පිළිවලට නෙමේ. එකනෙක් කෙනෙක් අතිං අනික්කිිනාට ගියයි ඒක නනාතිං අනික්කිිනාාට ගියන්න නෙමේ. කෝටිගානක් පිරිසතරෙන් කෝටිගානක් පිරිසකට ගිය ම අපේ මේ තියෙන ත්‍රපිට කාට්ට කතාව කෝටිගානක් මහරහතන් වහන්සේලා කටපාඩන් කරගෙන ඒ කෝටිගානක් මහරහතන් වහන්සේලා තමයි තවත් කෝටිගානක් මහරහතන් වහන්සේලාට ගැන්නව. උන්වහන්සේලා ඒක දරාගෙන, ඒ කෝටි ානක් මහරාතන් වහන්සේලා ඊළඟට උන්වහන්සේලා උගන්නනවා තවත් ඒවගේම කෝටිගානක් මහරහතන් වහන්සේලාට එතකොට පංහොතුන එහෙම එකක් කොහොමද වරදින්නේ ඔන්න දහදිනෙක් ඕක ආවනක් එක්කෙනෙගින් එක්ිෙනෙකොට එක්ිෙනෙගගේ කෙනෙකුට ඔන්න අපට වැරදුනා කියෙන කියෙල බලාා මතක දයාගන්නේ මේ මොක පරම්පරාාවව එහමනිවී කෝටිගානක් පිරිසඳමයි මේ කරගෙනාවේ ආ එහෙමා අප එකක් තමයි මේ ධර්මය කියල කියන්නේ කාරණාවල් හරියට දැනගත්තේ නැතිවනාම තමයි ඔය වගේ ඉතාම බොළොඳ කාරණාවලට සමහර පිරිස රැවටින්නේ එහිමිකක් නමී මිතර තියෙන්නේ මේී මක පරම්පරාවීට වඩා වෙනස් දෙගන්න උදාහරණයක් කියනවනම් වදීගිනිකාය පලවෙනිි පොතේ අට්ටකතාවේ සඳහන් කරනවා මේ පලවිිණි ධර්ම සංගායනාවේදී කොහොමද මේ මොකපරම්පරාවිිමික භාරදුන්න කියලා දීගනිකාය බාරදුන්නේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රධාන ගෝල පිරිසට. දීගනිකායි කටපාඩන් කරගෙනෙන බාරදුනා. හැබැයි ඒකින් කියන්නේ නෑ ඒ ගෝල පිරිසට අනිට්ටික බෑ කියලා. උන්වහන්සේලාට ත්‍රිපිටකම පුළුවන් හැබැයි මෝලෙක වශයෙන් දුන්නේ මිනිමී කොටස අරගෙනයන්න. මධ්‍යමනිකාය බාරදුන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන ගෝල පිරිසට. සංයුත්ත නිකාය බාරදුන්නා, මහාකාශප මහරහතන් වහන්සේ ප්‍රධාන ගෝල පිරිසට. අංගුත්තර නිකාය බාරදුන්න අනුරුද්ධ මහතෙරුන් වහන්සේ ප්‍රධාන ගෝල පිරිසට. එතුවට දැන් මිත්තෙන ගොඩක්කයි අත්හරින කොටසක් තමයි මේ කුද්ධක නිකායි කොටස. කුද්දක නිකායි කොටස, අදකාලෙ ගොඩක්කයි කියනවා ඒකමි ප්‍රථම ධර්ම සංගායනාවේදී සංගායනාවනි නෑ කියලා. මං ඒකට උදාහරණ කීපයක් කියන්නන්, කුද්දක නිකායට ඇයි එහෙම ආවරණයක් පර පලවිෙන ධර්ම සංගායනාවති දුන්නේ නැත්්ද නැත්තන් එම කද්දකට හේතුව කියලා. පිගතුර කුද්දක නිකාය බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේම සංග්‍රහවෙලා තිබුණා. තැ දීග නිකාය මජ්‍යම නිකාය ඒ වගේ නැතුව කුද්ධක නිකාය වන්නම සංග්‍රහාවෙලා තිබුණා. එකට එකක උදාහරණයක් කියනවනං ඔය මහා තන්හා සංකය සූත්‍රයේ, යෙනවා මොල් කොටසේ පොඩි කාරණාවක් පැහැදිලි කලා මේ මහා තන්හා සංකය සූත්‍රයේ දේශනා කරනට හේතුවෙච්ච කාරණාවක් තියෙනවා මජ්‍යම නිකයි පළවෙනි පොතේ තියෙන සූත්‍රයා, සාතිකය එෙක්තරා භිචුන් වහන්සේනමක් හිටියා මේ සාතිකයන භිචුන්වහන්සේ මේ ආත්මවාදය කියලා දේශනාවක් පවත්වනවා. මම කියල කෙනෙක් ඉන්නවා කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා. මේ සාති හාමුදුරු වැරදි දහම් කරුණ කියන තැන්තැංවද. එතොට මේ කාරණාව බුදුරජන් වහන්සේ විසඳන කොට කොහොමද මේ කාරණාව මේ විදර දේශනා කරේ කියලා කිව්වම සාති හාමුදුරෝ කියනවා ස්වාමීණී මම ජාතක භානක භික්‍ෂුන් වහන්සේලාගේ ජාතක දේශනා අහල තමයි මේ අදහසටාව කියලා. මේ මම කියල කෙනෙක් ඉන්නවා මේ එකක්ම පුද්ගලයා තමයි භවයෙන් භවයට යන්නේ කිය මේ අනාත්මවාදයේ දේශනා කරන ධරමේ මේ හාමුදුරුව ආත්මවාදයක් කියනවා. එතුොටදැන් ඒහා මුදුරෝ කියන්නේ එකට හේතුව සාති හාමුදුරුවෝ එහම කියන හේතුව තමයි ජාතක බානක භික්ෂූන් වහන්සේලාගේ ජාතක කතාහලයි එහෙම කියන්නේ කියලා. මොකද මේ ජාතක බානක භික්‍ෂූන් වහන්සේ ගේ ජාතක කතා දේශනා කියන්නේ දැන්වයි බුදුරජාන් වහන්සේ ජාතක කතා දේශනා කරද්දි අන්තිවට මෙහෙම කියවනි අහන් භික්කවේ තියෙන සමය එන විස්සන්තුරු අහෝසි. මහෝසදෝ විදුර පණ්ිතෝ සේනක පණ්ඩිතෝ මහාජනකෝ රාජ අහෝසි. මහනෙනි එදා විස්සන්තර රජුවෙලා ඉපදිලා හිටේ වෙන කවුරුවත්නෙවී අද සම්මා සම්බුදුවෙච්ච මම අහම් භික්කවේ කියලේ කියන්නේ. මහනනිි මමමයි. මහෝසද පණඩිතුමා වෙලා හිටේ වෙන කවරුවත්නෙවී මමයි කියලා මේ. භාග්‍යවතුන් වහන්සේ සමහර දේශනාබලදී සම්මුතිී දේශනා පවත්වනවා. මොකද පරමාර්තීන් කියන්න පුළුවන්කාරණාවල් පරමාර්තයන් කියනවා හැබැයිඒ පරමාර්තීන් කියන්න බැරි කාරණාවල්, සම්මුති දේශනාවල් වලින් පවත්වනවා. තන් අපට පුටුවට පුටුව කියන්නතු අප කියන බැනිීමක සුද්දාාස්ථක ගොඩ කියලා නමුත් පරමාර්තය වශසිංගත් තුොති සුද්දාාස්තක ගොඩා අපි කියනන්නේ න්නු සුද්ාස්තක ගොඩ නීමට වාඩිවෙෙන කිි කියන්නේ. අපි ගැන පුටුව දෙනමට වාඩි වෙන්න. එකැනේ. සම්මුතියන් කරන කතාවෙදි සම්මුතියං අපි කතා කරනවා. බුදුරජාන් වහන්සේ ඒ පරමාරථය දේශනා කරන භාග්‍යතුන් වහන්සේ සම්මුතිීන් දේශනාප පවත්න නොන තැන්වල සම්මුතිීින් දේශන පවත්තනවා තිහෙම සම්මුතියන් කියපු දේශනාවක් තමයි මේ ජාතක කතාවල විතින අන්තිම කොටස තිං එතර දිභාගතු වහන්සේ කියනවා එදා වෙස්්සන්තර රජුවෙලාහිටේ වෙන කවරුවත් නෙවී අද සම්මා සම්බුධ වෙච්ච ම තුකටර. මම කියන කාරණාව වැරදිට මේ සාතිහාමුදුර අරගෙන තමයි අර වගේම ආත්මවාදයක් කියන්නේ එක්ම කෙනාතමයි භවම් භවට යන්නන්නේෙළ ආත්මවාදයක් කියන්. එතකොට දැම්මේ සාතිහාමුදුරුවන්ට එහෙම වැරදි අදහසක් හිතට එන්න මොනදේශනාවද උදව්වෙලාතියෙන්නේ ජාතක භානක භික්‍ෂූන් වහන්සේලාගේ ජාතක කතා. එතොට මහාතන්හාසංකයේ සූත්‍රියය බුදුරජාණන් වහන්සේ වැඩින්න කාල දේශනාකරේ. ප්‍රේ දේශනාවට පාදකවෙච්ච කාරණාව සාතිහාමුදුරන්ගේ මේ මි්‍යා දුෘෂ්ටිය නං. සාති හාමුදුරේ මිත්‍යා දුෂ්ටිටාවේ ජාතක බානක භික්ෂුන් වහන්සේලාගේ ජාතක කතාහලනං එහනම් බුදුරජාණන් වහන්සේ වැඩහිටුපු කාල්ලිදිම තමයි මේ ජාතක කතා ගොනුවෙලා තිබිල තියෙන්නේ. එහෙම මේ ජාතක බානක භික්ෂුන් වහන්සේලා ධම්ම පද භානක භික්‍ෂුන් වහන්සේලා ඔයව ගේ පින් හතු ඉන්දල තියනම්. එතකට දැන්මකට එක උදාහරණයක් තව කියනමනං දවසක් බුදුරජාණන් වහන්සේ මොුණගහෙන්න සෝනකුට්ටිකන්න මහරහතන් වහන්සේාව භාග්‍යවතුන් වහන්සේ සෝනකොට්ින්න හාමුදුරුවන්ට ආරාධනාවක් කරනවා ධර්ම දේශනාවක් පවත්වන්න කියලා ඒ වෙලා විදි සෝනකුට්ටිකන්න හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දේශනාකරා කියල කියන්නේ සුත්තනිපාතයේ අට්ටකවර්ගේ තියෙන සූත්‍රදාසය කියළ කියලා තියෙනවා. මේ විනේ පිටකේ සඳහන් කල තියන මේක තියෙන්නේ විනේපිටකේ මහාවග්ග පාලයේ පන්සේ දහවිනි පිටුව තමයි නේ කියපු කොටස තියන්නේෙ ෝන කොටිකන්න හාමුදුරයි භාග්‍යවතුන් වහන්සේ අතර විච්ච සංවාදය තියෙන්නේ විනේපිටකේ මහාවග්ග පාලියයේ පන්සේ දහවිනි පිටුවේ තියන කොටස. තොකට සෝන කොට්ින්න හාමුදුරුවන්ට බණක් කියනකිල්ලිකුවම භාග්‍යවතුන් වහන්සේ ස්ෝන කොටින්න හාමුදුර එඇතන්දි කියනවා උන්වහන්සේ දේශනා කරන්නේ සුත්තනිපාතියේ අට්ටකවර්ගේ තියෙන සූත්‍රදාසේ කියලා. එතකොට විනීපිටකේ සඳහන් කරලා තියෙනෙ ඒ කාරණාව ඒ විදිහටම සුත්තනිපාති අට්ටකවර්ගේ සූත්‍ර දහයක් හැටති වෙනම ගුණ වෙලා තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලිදි තමයි මේ සුත්තනිපාතිය ගුණුවෙලා තිබිල තියන්නේ. ඒ වගේ දම්ම පද බිය ගුණුවෙලා තිබිල තියෙනව වෙනම මේ ජාතක ගොුණු වෙලා තිබල තියෙනො වෙනම විමානවත්තු පේතවත්තු ගුණ වෙලා තියෙනො වෙනම කටපාඩං කරගෙනෙන බානක පරම්පරා ඉඳල තියෙනවා දම්ම පද බානක ජාතක බානක එහෙමඉදල තියෙනවා එතකොට දැන් පලවෙනි ධර්ම සංගායනාව බෙලාවෙදී දැන් අර සියලු කොටස්ටික ඒ ඒ පිරිස්වල්ට බාරදුන්නට අර කුද්දක නිකායත් ඉවිලි භාරදීමක් නොකළේ කලින් ඒ බානක පරම්පරාාව හිටපු නිසා ජාතක බානක දම්ම පද බානක කියලා වෙනම පිරිසක් හිටපු නිසා ඉතින් අමුතුුවෙන් භාර දෙන්නේ අවස්ථාවක් ලැබිලනේ නැති නං විතරයින බාර දෙන්න ඕන ඒේ නිසා හම බාරදීමක් කරලා නැහැ. තිමේ පළවෙනි ධර්ම සංගායනාවේදී ඔන්නයි කොටස අද කාලෙ ගොඩක් ඉස්මතු වෙනම හරි අඩුයි. එනිසා සමහරලාවට මේ ජාතක කතා ගැන දම්ම පදේ කතා ගැන දම්මපදේ තියන ගාත ගැන ළඟට විමානවත්ව පේතවත්තුූල තියෙන කොටස් පිළිබඳව අද පිහතුන හරියට වැරදි මතවාද අපේ සමාජය තුන කතා වෙනවා. ඉති ඒකට හේතුව තමයි මෙනි මේ කොටස් මගහැරල ඉගෙන ගන්නක. එක තියන කනගාටු දායක කොටස තමයි අර දීගනිකාය මජ්‍යමනිකාය සංයුක්ත නිකාය අංගුත්තර නිකාය බාරදුන්න කොටස් එකනේ ඒක බානක පරම්පරාවගෙන සඳහංකරපු කොටසට යටින් තමයි මේ කොටස තියෙන්නේ. එතන තියෙනෙ පින් හතුනි තතෝ පරං ජාතකන් නිද්දේශෝ පටසම්බිදාමක්ගෝ අපදානං සොත්තනිපාතෝ කුද්දගපාටෝ ධම්මපදැන් උදානං ඉතියුත්තකම් විමානවත්තු පේතවත්තු තේරගාතා තේරේගාතාති ඉමං තන්තිං සංගායිත්වා. එකනෙ මේ කොටස්ටිකත් සංගායිනා වනා කුද්ධක ගන්තෝ නාමය. කුද්ධක නිකාය කියල වෙනව සංග්‍රහ වුණ එතකොට ඇදැන් එතනදී එතනදම කියනවා අබිදම්ම පිටකස්මිංයේව සංගහන් ආරෝපයින්සු දීගමාානකා වදන්තිී මජ්‍යිභමාානකාපන චරයාාපිටක බුද්ධවන්සේ හිසද්දිින් සබ්බම්පිපේතං කුද්දක ගන්තංනාම සුත්තන්තං පිටකේ පරිාපන්නන්ති වදන්ති ගැන පින්වතන අභිධර්මය වෙනම භාරදීමක් කරන්න නනැහැ? මොකද විනේපිට කියත් ඇත්තටම බාරදුන් නිනෑනි? දැන් ඔය පර පලවෙෙන ධර්ම සංගායනාවේදී? විනේපිටකේ බාරදුන්න කිල මේේ කොත්තනකවත්නෑ දීග නිකාය මේ ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රධන ගෝල පිරිසට බාරදුන්න මජ්්‍යම නිකාය සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ ගෝල පිරිසට බාරදුන්න, සංයුත්්‍ර නිකාය මහාකාශප මහරහතන් වහසේ ප්‍රධාන ගෝල පිරිසට බාරදුන්න. අංගුත්්‍රර නිකාය අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රධාන ගෝල පිරිසට බාරදුන්න කෙලි විතරයි යෙන්නේ විනේ පිටකය බාරදුන්න කියලමේ ප්‍රම ධර්ම සංගයනාවවිද කියන්නේන. එයිහම නොක කියන්න හේතුව විනේ පිටකේ පින්වතුනි බදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලිදමතමයි බාරදුන්නේ. කාර්ද ාලදන් බාරදුන්නේ උපාලිමහරතන් වහන්සේත. උපාලි මහරහතන් වහන්සේ ප්‍රධාන ඒ උන්නහන්සේගේ ගෝල පිරිස තමයි විනිපිටකේ කටපාඩන් කරග. තොි ඒකින් හිතන් ඩපා උන්වහන්සේ ලානි පිටිකටක දන්නේ නෑ එමනැතත් විනිපිටිකේ වෙන කවරත් දන්නේ කියලා. ඒති විනිපිටක උන්න්නහන්සේ විතරක්ටන් දන්නේ. එ විනි රැකලතින් උන්හසේ විතරක් වෙන්න පයි. විනි රකින්න නං. ැම මුදුරුව කෙනෙක් විනේ දැනගණ්ඩෝනනි ආයතනයක තියන නීතිරීති රකින්න නං ආයතනේ වැඩරන සේවකෝ ඊටක් ඔක්කොටම කලින් තියන නීතිරීතිරික දැනගෙනන්න ඕනේ විනිියපාලක විතරක් විනි නීති දැනගෙන හිටියට වැඩක් නෑනි විනියපාලක තමයි ඒ ප්‍රධානිය හැබැයි ඒ විනිියපාලක ප්‍රධානිය වනාට අනිත් හැම කෙනාම විනිය දන්නවා නීතිරීතිරික දන්නවා ඒගේ තමයි. පාලි රහතන් වහන්සේ ප්‍රධන ගෝල පිරිසට පූර්ණ වගකීමක් තිබුණා විනීපිටකේ කටපාඩන් කරගන්න අති විශාල පිරිසක් කටපාඩන් කරගත්තා එතකට එතන මෙතන කියන්නේ නෑ විනිීපිටකේ බාර දුන්න කළෙමුකොද විනීපිටික කලින් බාරදිීල තියෙන්නේ කුද්දක නිකයි කොටස්ටික බාර දුන්න කියළ කියන්නෙ ඇතියැයි කුද්දක නිකයි කොටස්ටික කලින් බාරදිීල තියෙන්නේ නමුත් සංගායනා කරලා තියෙනවා ිධර්මපිටකයත් බාර දුන්න්නේනෑ මොකද අභිධර්ම පිටකේ බාරදුන්නේ සාරිපපුත්තු මහරහතන් වහන්ේ ප්‍රධාන පිරිසට. මොකද භාග්‍යතුන් වහන්ේ නමකට විතරය භිධර්ම දේශනාව පවත්වන්න පුොළුවන්. ඒ භාග්‍යතුන් වහන්ේ අභිධර්ම දේශනා පවැත්තුවේ දිවිලෝකයේ මාතුර දිවිරාජා මෝලික කරගෙන. ේ තෞතිසාාවේ භාග්‍යතුන් වහන්සේ අභිධර්ම දේශනාව තුන්මාසයක් පුරාවටම අපේ මනුසුලෝකේ කාලිින්ක් දේශනා කරනවා. ඇයි භාග්‍යතුන් වහන්සේ අභිධර්ම දේශනාව, මේ තෞතිසාාවවිම දේශනා කරන්න එක පොදු ධර්මතාවවැලතියෙන කාරණවා. ඇයි භාගතුන් වහන්සේ අභිධර්ම දේශනාව මේ තෞතිසාවම පවත්වන්නේ. ඒට හේතුව තමයි අභිධර්ම දේශනාව පිංහතුනි දේශනා කරන්න පුළුවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දමකට විතරයි. ඒ අභිධර්ම දේශනාව පින්හතුන කඩකඩ දේශනා කරන්න පුළන් දේශනාවක් නෙවේ එක් දිගට දේශනා කරන්න ඕන දේශනාව. දැන් සූත්‍රයක් නං පටන්ගත් තම එක වෙලාවක ඉවර කරන්න පුොල දැන් අභිධර්මය කියල කියන්නේ තැත්තටම විනේ පිටකයට අයත් එක කොට සා එක සූත්‍රය එතකොට දැන් ඒ සූත්‍රය ඉතාම දිගයි අභිධර්මය කෙලකයන්නේ ගැඹුරුම ධර්මයක්ක තියෙන්නේ එතකොට ඒ අභිධර්මය සාමාන්‍ය මනුෂ්‍යයන්ට බුදුවරු දේශනා කරන්නේ නැත්තේ මක ද දැන් දිවියලෝකයේ විතර මනුශ්ලෝකයේ කාලයට වඩා ඉතාමත් පික්මන්ට ම අඩුවෙන් කාලය ගතවෙන්නේ. දැන් දිවිලෝකක දවසකිවර වෙනකොට මනුස්සුලෝක අවුරුදු ගණනාවක්කිවර වෙනවා. එතට දැන් කාලය පිළිබඳව ඒ වෙනස දිවිලෝකෙ තියෙනවා ඉති එනිසා තමයි භාග්‍යතුන් වහන්සේලා දිවිලෝකිම තෝර ගන්න අිධර්මදේශනා කරන. හැබැයි මනුෂ්‍යයන්ටයිති කොටස දේශනා කරනවා සාරිපුත්්‍ර මහරහතන් වහන්සේට. සාරිපපුත්ත මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මනු්‍යන් යිතකොට දේශනා කරනවා අර දෙවියන්ට දේශනා කරන ගමන්ම ඒක මුශලෝකය අවෝධ කරගනපුළ සාරිපුත්තු මහරහතන් වහන්සිටි විතරයි. ොට සාරිපුත මහරහතන් වහන්සේ මේ ශ්‍රාවකයන්ට අවශ්‍ය ප්‍රමාණය උන්වහන්සේගේ පන්සීයක් ගෝල පිරිසකට උගන්වනවා. තොට අබිධර්ම භානක පරම්පරාවක් විනම හිටියඇයිත්. ඒ වෙනකොට. භාගතුහන්සේ වැඩන්න කාලම ඒ තමයි සාරිපපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන ගෝල පිරිස. තොට ඒ පිරිස ිධදරම පිටකිරි කටපාඩන් කරගෙන අරගෙනාව ප්‍රථම ධර්ම සංගායනා වෙනකොට ඒ පිරිස වෙනමි හිටියා උන්වහන්සේලා තමයි ඒ කොටස ඉදිරියට අරගෙන ගිය. ඉලකට බාර නොදුන්නු කොටෂ්ටික තමයි ප්‍රථම ධර්ම සංගායනාව විදේ ඇත්තටම බාරදුන්නේ නමු ඒ සියල්ල දීගනිකායේ අ්ට පලවෙනි පෝති අ්ටකතාවේ පින්හතුන එ පෙළට සංග්‍රහවෙලා තියෙනවා. නමුත් හරි අවාසනාවකට ගොඩක් දිනෙක් ඉගෙනගන්න කොට ඉගෙන ගන්නේ අර මුල් කොටස විතරයි. අිධර්මය සම්න්ධෙන් කොට සයි කොද් දෙක නිකායි සම්බන්ධී ීර කොටස සයි පිංග තුතරි මහරනවා ති ඒකේ අනිුටු ප්‍රතිඵලය තමයි අද වෙනකොට මේකුද්දග නිකායි පොත් සම්බන්ධින් අභිධර්ම පිටකේ සම්බන්ධින් බොහෝ වැරදි මතවාද හරියට සමාජගත වෙලා තියෙනවා අභිධර්මය කෙල කියන්නේ භාගතු වන්සේ දෙවියන්ට කරපු දේශනාවක් එන සේක මනුෂ්‍යයන්ට අවශ්‍ය නය කියලා සමහර පිරිස් ප්‍රතික්ෂප කරනවා සමහර පිරිස් අභිධර්මය වැඩක් නෑ කෙළ ප්‍රතික්ෂයප කරනවා ිගොතරි මේ මහරහතන් මහන්සේලා මෙච්ච රමමාරුවයිෙන් අපට ධර්මය ගෙනල්ල දුන්නේ මතකතියා ගන්ඩ මේවාය තියෙන හරිබැරදි අපට බලබල ඉන්න නෙවී. උන්වහන්සේලා කොයිතරම් වීරේ වැඩුවද මේ ධර්මය ගෙනල්ල දෙන්න. පිගතර මේවා කටපාඩංකරග නාවේ මහරහතන් වහන්සේලා. එතුොට එහිනම් උන්වහන්සේලා කටපාඩංන්කරග නාවේ උන්වහන්සේලාට ප්‍රයෝජනයක් තීර නිසා නෙවී. රහතන් මහන්සේ නමක් ධර්මී ඉගෙනගන්නේ. බණ්ඩාගාරික පරිියප්ති ක්‍රමියයට අපි මේක කලින් පිගතුට කියල තියෙනවා. බණ්ඩාගාරික පරිියප්ති ක්‍රමයට තමයි රහතන් වහන්සේලා මෙධර්මීගෙන ගන්නේ. මොකටදේ ධර්මය ක්‍රමයට ඉගෙන ගන්නේ පිගතුන අනාගත භික්්ෂු පරම්පරාවටනු ග්‍රහ කරන්න. අපි මිදුු මහරහතන් වහන්සේ රහත් බව ලබන්නේ හිස බානකොට තිනමුතුන් වහන්සේලා අවුරුදු තුනක්ම සවු පිලිස ියාවට පත් මහරහතන් වහන්සේ නමක් වෙලත් අවුරුදු තුනක් මුදගලි පුතති සමහරහතන් වහන්සේ ඟ මිත්‍රපිට කට්ටකතා ඉගෙන ගත්තලු. අපේ ධර්මය සඳහන් කල්ල තියෙනවා. ඒ රහතන් වහන්සේලා ධර්මියයට පිංවතින අතිශේම ගරු කළලා. අපි වගේ අඥාන විද්‍යට උන්වහන්සැලි හිතල කටයුතු කරන්නේ නෑ. තිග නිසා පිංවතන මේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්මය රහතන් වහන්සේලාට මේ විදියට පවත්පාගෙන යන්ඩ භාර කළේ ඔබට මට නිවන් දකින්න. එනි සපි මේවා සැකරනව කියන එක අපට හිතෙන කොට සයින්කරනව කියන එක අපට හිතෙන කොටස්ටික එකතු කරගන්නව කියන එක පිිතුර යුතු දෙයක් නෙවේ. මේක ආරය ප්‍රතිපදාවන්නෙ වේ ජාරය ප්‍රතිපදාවේ තියනෙ විශේෂම කාරණාවක් තමයි අපි පින්වතුට අද කොට අපට මීට වඩා දිගට විස්තර කරන්නේ බැරිවෙන නිසාම මේ කොටසමඟ අප පින්වතුට කියන්න ඔ ප්‍රථම ධර්ම සංගායනාවද සිදුවච් අති විශේෂ කාරණාව. බලන්න මේ මේ සාාසනී මුල වැඩහිටපු ඒ අතිඋත්තමයන් වහන්සේලාට භාගගේ උතුන්හසිේ බුදධ වචනය පිළිබඳව කොච්චර ්‍රද්ධාවවත්තිබුණද කියලා. ඒ ශ්‍රද්ධහ අපට නැතිනිසා තම අපි තාමත් මේ සංසාරය ඇවිදින්නේ. එක උදාහරණයක් තමයි. භාග්‍යතුන් වහන්සේ ආනන්දහාමුදුරුවන්ට පිරිනිවන් මංචිකේද කියනවනි ආනන්ද මගේ පරණීර්වාණින් පස්සෙදී කුද්ධානු කුද්දක සිික්‍ෂාපද නුඹලට කැමිති පරිදි වෙනස් කරගත්තට කමක් නෑ කියලා. පිිතුර ඒවිලාවිදී ආනන්ද හාමුදුරුව අහගත්ති නේ කුද්ධානු කුද්ධක සිික්ෂාපද මොනවද කියලා භාග්‍යරතුන් වහන්සේ දේශනා කළිත් නේ. ඊට පස ප්‍රථම ධර්ම සංගායනවිද උන්න්නවයි මාතෘකාව කතා වනා. ඒ කතාවෙච්ච වෙලාවේ ඔතනාවමේ කුද්ධානුකුද්දක ශික්ෂාපද මොනුවද කියලා. දැන් ඔන්න එතන හිටපු පන්සීයක් මහරාතන් වහන්සේලාගෙන් විමසනම කුද්දක කියන්නේ කුඩා කියන එකයි අනුකුද්දක කියන්නේ ඉතාම කුඩා කියන එකයි. කුඩා ඉතාමකුඩා කුද්ද අනුදද කුද්ධානුකුද්ද කියන එක. එතට ඒ වෙලා විදි දැන්. මහාකාශප මහරහතන්හන්සේ පන්සයක්ක් මහරහතන් වහන්සල්ලාඇගින් විමසඳවා මොනවද මේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද කියන්න කියෙලා. එතකොට උන්වහන්සේල පන්සේ දෙනාගේම අදහස් මෙිහිමයි. වන පිරිසක් කියනවා සතරපාරාජිකා හැර සංගාධිසේෂ දහතුන තමයි කුද්ධානුකුද්දක කියලා. ඔය වගේ මේ විනේ කොටස් හතකට බෙදල තියෙනවා ඔය කොටස් හතින් සතරපාරාජිකා හැර, නිත් සියලුමු කොටස්ටික උන්න්නහන්සැලගේෑ ද හසෝනෙ කුද්ධානකුද්ක ශික්ෂාද කියලා. එතොට ඇත්තටම ඒවිතට ඉවත් කරඟ වෙෙනස් කරන්න ගත්තතින් මේ සාසනය පින් උතුරි විනයක් නැතිවෙනම සතර පාරාජිකා විතරයි, බැරලාකත් උන්න්නහන්සේ එදා තීරණය කරානං උන්වහන්සේලා තීරණය කරපු විදියට විනියවෙන්නේ. නමුත් ඇත්තටම භාග්‍යතුන් වහන්සේත් එදා ආනන්ද හා මුදුරුවන්ට ඔය කොටසොයිවිදියට කිව්වවෙේ. ුතු නිමි කුදධානු කුද්දක කියලෙ කොටස්්ටිකක් තියෙනවා ඒවා වෙනස් කරගත්තට කමක් නෑ කියලා එක වෙනස්කරවන්න නෙමේ භාගතු වහසගේ අභිමතය වුණේ උහන්සේ පනෝපපු සිික්ෂාපාද වෙනස් කරවන්න නමී. උන්හන්සේගේ අදහස් දෙකක් තිබුණ මෙතන. එකක් තම උන්වහන්සේගේෙන් පස්සෙදීම ශ්‍රාවක සංඝාත්නය එක මුතු බව පරික්ෂා කරවන්න. ඒට එකම සුදුස්සා, මහාකාශප මහරහතන් වහන්සේ බව දැනගෙන බුදුරජාණන් වහන්සේ වැඩිහිටප කාලේ මොකදන්නවද විශේෂම කළේ මහාකාශප මහරහතන් වහන්සේගේ අති විශේෂ ගුණස්මතුවෙෙන විදරදේශන පැඇතුවා. ඔ චන්දූ පම සූත්‍රය වගේ සූත්‍ර පින්හතුන තියෙනව ඒවායි තියෙනවාමි මහාකාශප මහරහතන් වහන්සේ අතිශයමු උසස්කොට වරණනා කරපු දේශනා. භාගත වහන්සේගේ අදහස තමයිතන මේ. පලවෙනි ධර්ම සංගායනාවේදී මෝලිකත්තය ගන්නේ මහාකාශපමහරහතන් වහන්සේ එතොට භාග්‍යවතුන් වහන්සේගේ අත්තිශේම වර්ණනාවට පත්පච්ච මහාකාශප මහරහතන් වහන්සේට භික්‍ෂුන් වහන්සේලාතර විශේෂ පිළිගැනීමත් තියෙනවා එතොට මහාකාශප මහරහතන් වහන්සේ කියන්නේ පිහතුරි භාග්‍යවතුන් වහන්සේ කිව්වත් විනි වෙනස් කරන පිරිස් දෙෙමි එබුත් එක උදාහරණයක් තමයි දුජාන් වහන්සේ වැඩ හිටපු කාලේ මහාකාශප මහරහතන් වහන්සේට කියනවා උන්වහන්සේගේ වයෝරුදු භාවය සල කලා භාගත වහන්සේ කියනොම මේ කාශප දැංවුවය දුතාංග අත්හැරයට කමක් නෑ කියලා උන්හසේ දුතාාංග දහතුනක් රකිනවනි අත්තැරයට කමක් නෑ කියනවා ඒ වෙලාවිදිී මහාකාශප මහරහතන් වහන්සේගේ අදහස තමයි ස්වාමීණ අනාගත ශාසනය ගැන හිතලා මංම මේ දුතාංග රකින්න කියව්වා එකනෙ භාග්‍යුතුන් වහන්සේ වෙනස් කරගන්න කිව්වත් මහාකාශප මහරහතන් වහන්සේ වෙනස්කරගත්ති නේ අන්න එවැනි උත්තමයෙක් තමයි මේ මහාකාශ මහරහතන් වහන්සේ කියන්නේ භාග්‍යතු වන්සිේ කිව්වත් වෙනස් කරන්නේනේ. මොකද මේ ශාසනය පින්වතුනිමි ආරයන් වහන්සේලාට තියෙන්නේ සිිල්පද සම්බද්ධින් අති විශේෂ කැමැත්තක්. දැන් යාංගුත්තර නිකායි හතරවෙෙන පොතේ ේ තිස් සටවෙනි පිටුවේ තිෙනව පෙන්වතුනමි පටම නිද්දසවත්තු සූතරය කළ සූත්‍රයා ඒ සූත්‍රයේ තියනවා සාරිපොත්ත මහරත්තන් වහන්සට කියන අන්තිම කොටස තියෙනවා ඉද සාරිපොත්ත බික්කූ සික්කා සමාධානයන තිබ්බ චන්දෝහෝති ආයතිංච සික්කා සමාධානයන අවිගත පයමු. දෙ මේ නිද්ධ සවත්තු කියන්නේ හොඳම භික්‍ෂුව කියන එක. මේ සාසනයේ හොඳම භික්ෂුවක් පෙන්න්නට අවශ්‍ය කරන, කාරණ කිහිපයක් තියෙනවා. ඒ කිහිප අතර එකක් තමයි න සිික්‍ෂා සමාධංවීම පිළිබඳව තීවුර කැමැත්තක් තියෙනවා. තිබ්බචන්දෝ. මේ ශාසනයේ හොඳම භික්ෂුවට සිල්පද සමාධංවීම පිල්ලිබඳව තීවුර කැමැත්තක්. ඒයන්නේ විශේෂ කැමැත්තක් තියෙනවා. ඉළඟට කියනවා ආයතිංච සික්කා සමාධානයන. නැවත නැවත සිල් සමාධංවීමදි සිල් පද පනවදදීත් අවිගතපේමු. ඉවත් නෝන ප්‍රේමියක් තියෙනවාමිනි මේ කාරණාව පින්වතුන තාම වැදගත් කොටසා දැ මේ ශාසනයන හොඳම භික්‍ෂුව ගෙළඟතිය එක විශේෂ ගුණයක් තමයි බුදුරජාණන් වහන්සේ දැන් උන්වහන්සේ මේ ශාසනයට එන්නකොට පනෝප සිික්‍ෂාපද උන්හසේ මහනකරදදි කියන සිික්ෂාපදතික උන්හන්සේ රකිෙනවා අපේ ඊතමකු භාගතුඋන්වහසේ ටික කාලෑගීල තව අතලුතිින් සිික්ෂාපදයක් පනවනවා කාල බෝජනාව වගේ සිික්ෂාපද භාගතුන් වහන්සේ පසුකාලී නවතම පැනවවේ. එතකොට දැන් එහෙම පණමනකොට නැවත නැවත පනමන සිික්ෂාපදද සම්බන්ධින් මේ දැඩිප්‍රේමියයක් තියෙනවා. ඉවත් නෝන ප්‍රේමියයක් අවිගත පේමෝ කියෙ කිවේයි ඉවත් නෝනු ප්‍රේමියයක් කියල කියන්නේ උන්වහන්සේලාටම සිල්පදයක් පනවදදිීත් පනෝප සික්ෂාපද සම්බන්ධින් විශේෂක මැත්තක් තියෙනවා ආය අලුතින් සිල්පදයක් පණවනකොට ඒකටත් විශේෂ කැමැත්තක් තියෙනවා. නමුත් පෘථක්ජන වෙච් අපිට තිෙන කැමැත්තමකක්ද. අපට තියෙන කැමැත්ත තමයි දැනට බුදුරජන් වහන්සේ පනෝප සික්ෂාපදත් වැඩී කියලම අපට හිතයෙන්නේ. දැන් අටසිල් ගැන ඇහෝතින් සමහර කෙනකොගින් අටසිල්ල අආමාරෝභ සිික්ෂාපදයමොකද්ද කියලා ඇත්තට ම අටසිල්ල අමාරුම සික්ෂාපදයක් හැටියට කියන සික්ෂාපද සහරයගෙනළඟ තියෙනවා තක් නයට හිතනෙන විදිේකයි. රකින්න බැරි අමාරම සික්ෂාපද කළ සික්ෂපද වෙනම කොටෂටිකක් තියෙනවා ැරිම සික්ෂාපද කියලත් වෙනම කොටස්්ටිකුත්තියවා කරන බැරි ඒව කියලා. නමුත් මේසාසනන හොඳම භික්‍ෂෝට හිතනමකදද පනෝප සිික්ෂාපද සම්බන්ය සම්බන්ධනුත් විශේෂක මැත්තක් තියෙනවා ඊළඟට නැවත නැවත පනවන සිික්‍ෂාපද සම්බන්ධයනොත් නොපිරිහුණු ප්‍රේමයක් තියෙනවා මොකද උන්වහන්සේලා නිවැරදිවෙන්න දැඩි ආසාාවක් තියෙනවා නිවැරදිවෙන්න තියෙන ආසාාව වැඩිවුනාම ජීවිත ඊට වඩා වෙනස්වේ නොකද තන්හාාව තියෙන්නේ සසර පැත්තට තන්හාාවෙන් ඉවත්වීම තවයි නිවන පැත්තට තියන්නේෙ අපේ තියනෙ තන්හාාව බලවත්වෙලා නං එනං අපි කැමති මේ පනෝපේවට්ටික කඩු කරගන්න හැබැ තන්හාාවෙන් ඉවත්තෙන හිතන වනං වවත් තව තව ගැඹරරි සිල්පදරක් ඉන්න කැත්ත යෙන්නේ මේ කාරණාවත් බොම වැදගත් කාරණාව. ට මෙ ශේෂ කාරಣාව ේප තුර න මති ුණ ැ ම ගුණයන්ගේෙන් යුක්තයි සනීන හොඳව භික්‍ුව. එතකොට දැන් ಭාගಿಯ තුන් හන්සි අර ොද್දාාන ුද්දක සික්‍ෂාපද වෙනස් කරගන්න කිවට ොද್ාන ුද්දක ක්ෂාපද ොදකි කිවෙනෑන ්‍රම ධරම සංගා නා ාවවිදම කදදන්නොද කළ ප්‍රත ධර්ම සංා නාව දුන් වහන්සෙේ වෙනස්කරගත ොනොකොටසද බුදුරජාණන් වහන්සේ, කුද්ධානකුද්දක ශික්ෂාපද වෙනස් කරගත් ට කමක් නෑ කියන කොටස වෙනස් කරගත්තා. අනු බලන්න මේ ශාසනය පින්වතුනී සැබෑ ආරයන් වහන්සේලාගේ ළඟ තියන විශේෂ ලක්ෂණය. ඒ ඇතලින් වර්තමානය වෙනොට මේ ශාසනයේ භාරගෙන ඉන්න ඔබ මම කොයිතරම් ශසාසන ටාදර ඇතියන දෙකෙළ පේෙනවනේද. කොයි ව ගේ්‍යආදරය ඇද තියන්නේ කියලා. පිඩං කරන තිනයවත් වෙනස් කරනවා අලුත්තඒ වත් එකතු කරනවා වැඩීකෙ ලයින් කරනවා හිතන හිතනවැ හිතනෙන හිතෙන කාලෙට කියනවා. නමුත් ඒ උත්ත මෙන් වහන්සේලම කද කළේ අර බුදුරජාණන් වහන්සේ වෙනස්කරගන්්ඩ කියපු කොටසයිඉවත් කලා වෙනස් කරගත්තා. කාශප මහාකාශ මහරතන් වහසේ කියනවා මහනන බුදුරජාණන් වහන්සේ පනෝප සිික්ෂාපද ගිහිියොත්් දන්නවා යතුරදැන් අපි මේියව වෙනස් කරගන්න ගියෝතිං ගිහිියව අපට චෝදනා කරයි එනිසා භාග්‍යවතුන් වහන්සේ පණවපෝ යම් සියුම් සිික්‍ෂාපදයක් වේද ඒ සෑම සිික්ෂාපදයක්ම අපි වෙනස් නොකර රකිමෝ කියලා උන්වහන්සේලා සියලුම විනේ කොටස්තික රකින්ද සංගහනා කරගත්තා තින් මහා සංගරාත්නයක් ඒක මතිකව යම්පතීරණයක් ගත්තෝ ඒකම ශාසනය බලාත්මකයි එක භාග්‍යතුන් වහන්සේම ේෂනා කරල තියෙන කාරණාව එක බලාත්මකයි. හැබැයි ඔතනට කතාාව විශේෂ කොටසක් තියෙනවා. ඔතන විශේෂ විස්තරයක් තියනව ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ කැත්ත මකිුවන වෙනස් කරගන්න නෙවී කියලා. තින් බුදුරජාණන් වහන්සේගේ කැමැත්තක් වෙනස් නොකරගන්න නං ඇයි භාගෙවතුන් වහන්සේ අරවගේ කොටසක් කිව්වේ එක උන්වහන්සේගේ එක අදහසක් තමයි. පින්වතුන අනාගතය මේ ශාසනයේ උන්හන්සේ දකිනවා. මේ ශසනේටන නොෙක් නො භික්ෂුන් වහන්සේලා මේ ලාබසත්කාර හමුුවේ සිික්ෂාපද වෙනස් කරගන්නවා. භාගතුනස දකිනවා භාගතු වන්සේ එපාකිව්වත් හාකිව්වත් තමන්ට කැමතිේක තමන්ගේෙ ලාබසත්කාරය හමුව වෙනස් කර ගන්නවලු. එතොට බුදුරජාන් වහන්සේ දකිනවා ඒ අලජ්ජයේ දුස්සීල භික්ෂුව දුස්සීල කියල කැන සතර පාරාජිකාවල්ලින් එකට හෝ අවුවෙච්ච භික්ෂුව අල්ජී කෙ කියන සතර පාරාජිකාහැර අනිත් සිික්ෂාපදවලට අහුවෙච්ච භික්ෂුව එතකොට දැන් ඒ දුස්සීල් අලජ්ජීන් තමන්ගේ ලාබසත්කාර හමුුවේ මේ සිික්‍ෂාපද වෙනස් කරගන්නවා. එතකොට එදාට දැන් බුදුරජාණන් වහන්සේ සිික්ෂාපද පනවද්දි ඒ සිික්‍ෂාපද සම්බන්ධින් අරභගේ කොටසක් කියවල නොතිබනානංක මේ අනාගත සාසනයේ මේ කාලෙ වෙනකොට ඒ භිච්චුන් වහන්සේලා කෙලිින්ම් චෝදනාව කරන භාගතුන් වහන්සේට. කියන පුළන් ඇයිදන්නේ බුදු හාමුදුරු මෙිහිම ශික්ෂාපදයක් පැනෙවි මෙව කරන්න පොළුවන්ද කොච්චරමාරුද කියලා බුදු හාමුදුරුවන්ට තමයි දොස් කියන්නේ. නමුත් දැන් ඇත්තටම ඒ අලජ්ජීන් දුස්සීලියන් බුදුරජාන් වහන්සේට දොස් කියන්නේෙ නෑ. වෙනස්කරගන්න පිරිස් දැන් දොස් කියන්නේ ආනන්ද හාමුදුරුවන්ටයි පලවිනි ධර්ම සංගහනාව කරපු භිචුන් වහන්සේලාට. මොකද කරන චෝදනාව. බුදුරජාණන් වහන්සේ මේකේ කැමැතිකැමැතිව වෙනස් කරගන්නේ කියලා ඉඩදීල තිබුුණාත් උන්වහන්සේක වෙනස්කරගත නැහැකි එක චෝදනාවක් කරනවා. තවත් සමහර පිරිස් එහෙම චෝදනා කරන්න නැතුව, බුදු හාමුරොත් කියලා තිනොම කුද්ධාන ුද්ක සික්ෂාද වෙනස්කරගතට කමක් නෑ කියලා ඒනිසා මේවා කලාට කමක් නෑ කියලා. අර තමන්ට කැමති කැමතියෝ වෙනස් කරගන්නවා. ගොද තමන්ගේ ලාභසත්කාරයට මේ හානියක් නොවෙන දේවල්. එතකොට දැන් ඒ අලජ්ජීන් දුස්සීලයන් චෝදනා කරන්නේ බුදුරජාන් වහන්සට නෙමේනි. නමුත් පින්හොතන අපිහිතමකෝ ඒ පිරිස බුදුරජාණන් වහන්සට චෝදනාවක් කළෝත්. අන්නේ චෝදනාව ඉතාම බරපතල චෝදනාවක් වෙනවා. එතකොට ඒ භික්්චූන් වහන්සේලා ඒ අල්ජීන් දුස්සීලියයන් පින් ඔතුන සසරට කරගන්ඩ පාපකරමේ බරපතලකම වැඩී කල භහගතු වහන්සේ දකිනවා. මොකද බුදුකෙනෙකුට කරන චෝදනාව අත්තිශයම භයානකයිනි. භාගතුන් වහන්සේ නමකට කරන චෝදනාව. නමු දැනට චෝදනා කරගන්නේ දැනට හානි කරගනි තමන්ගේ සිල්වලට විතරයි. නමුත් අරකාරමයත් කර ගත්ත නම් ඒ සසරට බොහොම භයානක කර්මයක් වෙනවා. එවැනි අකුසල්ලයක් ඒ භික්‍ෂුන් වහන්සේලාට ඒ පිරිසට නොවෙන්න ඕන නිසා තමයි බුදුරජාන් වහන්සේ ඔන්නඔයි වාක්‍ය දේශනා කළ තියෙනෙ ඇතම් මේ වෙනස් කරන්න ඕන මට කරා නෙවෙේ උන්වහන්සේ ඔයි වාක්‍ය දේශනා කරල තින් අන්නර කාරණාව මොලික කරගෙන ඉතිං ඒ නිසා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ශසනයහි ඇත්තටම සැබෑම භික්ෂුන් වහන්සේ තමයි නිද සවත්තු සූත්‍රයේ දේශනා කරපු භික්‍ෂුව. නිදසවත්තු ත්‍ර හරිම ලස්සන සෝත්‍රයක් අපි ඉදිරි දවසකත්තය වෙනම සාකච්ඡාක් කරමු හොඳොම භික්ෂුවක් වෙන්න මොනොමගේ ගුණාංගද තවත්තියෙන්න්න කියලා. මගේ කොටසක් ගත්තේ මෙතනට මේ කාරණ විස්තර කරන්ඩ ඒේකැ මම කිරවේ මේ ශාසනය පිංනතුන දියවුණුව දැකපෝ සාාසනය අභිවරදීද දැකපුූ සංසාර සත්‍යාව සසරින් මුොදවන්ඩ ඕන කියන මේ විශේෂ කරුණාවක් තිබිච්ච ඒ උත්තමඇන් වහන්සේලා ග අතර තියන වෙනසයි අපේ වෙන සයිපින් උතුන අපට තේරෙනව නීරද උන්වහන්සේලා ධර්මයට කොච්චර ගෞර ඇක්තිබනද එක ධර්මකාරණාවක් තවත් ධර්මකාරණාවක්ක උස්පහස් කළේ නෑ සියලු ධර්මස්කදිික සමානවයි සැලෙකුේ උන්න්නහන්සේලා දුම ධර්මගෞරයක්කුන් හසේ ට තිබුණනිි. ඉරිං ඔන්නොයි විදියට තමයි ප්‍රථම ධර්ම සංගායනාවදී මේ භාගතුන් වහන්සගේ බුද්ධ වචිනය සංගහවනි. තොටමං ගිය සතේ පැහැදිලි කරා භාගතුන් වහන්සේ වැඩ ඉන්න කාලේදදි දේශනා පවත්ව පො විදිිය එතකොට අදදේශනා කරේ ප්‍රථම ධර්ම සංගායනවෙදී මේ ධර්ම කොටස් භාරදුන් විදිිය එතකොට වින කොටස් භාගතු වන්ස වැඩින්න කාලද පාල මුදුරට බාරදීල තිබුණ භික්ෂ පිරිසට ඉලඟට අබිධර්මය කොටස මහාසාරිපපුත්තු මහරහත්තන් වහන්සේ ප්‍රධාන ගෝර පිරිසට බාරදීල තිබුණ ඉලගට කුද්දක නේකයි කොටස් ටික බාරගත්තු වෙනම පිරිසිටියා ඒ බානක පරම්පරාවක් භාගතු වන්සේ වැඩින්න කාලෙද ඉළඟට තම ධරම සංගායනාවවිදී දීගනිකාය මජභ නිකාය සංයුත්ත නිකාය අංගුත්ත්‍රය නිකාය කියන කොටස්ටික බාර දුන්න හැබැන් නැවත නවත කියනවා මේ අදකාලි ඇතැමෙක් චෝදනා කරන විදියට එක්කෙක් ඉගනගෙන එයා ඊළඟ කෙනාටු ගන්නල එයා ඊළඟ කෙනාටු ගන්න ලහිමපිකක් නෙවෙයි මතකතියාගඩ කෝටි ගණන් මහරහතන් වහන්සේලා මේ ධර්මය කටපාඩං කරගෙන කෝටි ගනන් ගෝලයන්ට මේ උගන්න නොලා ඒ කෝටි ගනන් ගෝලිියෝ තවත් ගෝල පිරිසකොටු ගන්නලා ආං එහෙම තමයි මේ ධරමිය මොක පරම්පරාවෙන් ආවේ. එනිසාඒ එක පටලවගන්න වරද්ද ගණ්ඩපා අද කාලතිරමේ බාල තරකහමුවේ. ඉති එහෙම විච්චිකේ පිිුතුර අපි හිතමකෝදැන් රහතන් වහන්සේලා නෙවී. නිකං ඉන්න ලක්ෂයක් දෙනෙක් යමක් කටපාඩන් කරෝත් අපි හිතමුකු පරම්පරා දහයකට පස්සෙයක වරද හොයා ගන්න බැරිද ලක්ෂයක් කටපාඩන් කරනවා යම ඒ ලක්ෂය තවත් ලක්‍ෂ දෙකටු ගන්නවා ඒ ලක්ෂ දෙක තවත් ලක්ෂ දෙක තුනකටු ගන්නවා අපි හිතමුකු පරම්පරා දහයකටාවෙන් පසෙදී දහවිනි පරම්පරාවිදි පින්උලයෝක වෙනස්වෙච්චක හොයන්න බැරිද ඔයන පුළුවන් කොහොමද බොද බොහෝධනෙක් අතරමක තියෙනවා එතකොට ඒ බොෝ දෙෙන එකට එකතු වෙලා මේ සාකච්චා කරනකොට වැරදිච්ච තැන් අඩුවච්චතැන් වෙනස්වෙච තැ කොයාගන්න පුළවා නොත් බං අප පි ොත්තුොට ඉදිරි දේශනාව අනුවල්ද කියල දෙන්නම් මේ උත්තමැන් වහන්සේල නිකම්ම නිකම් මේ කාරගෙනාවනේ යම්යම් කාලවල එහෙමත් බැලුව උන්න්නහන්සේලා. දැන් මේ තියෙන ටික හරිද අපේ මේ පාඩං කරගෙනප වෙනස්වෙලාද ආන එහෙමත් උන්වහන්සේලා මේක බැලුවා. තිගේ කාරණාවලොත් අපි ඉදිරි දේශනාවන් වලදී සාකච්ඡා කරමු. හොඳ හෙමනඟත් දවසේ කාලේ නිමාවට පත්වෙලා තීර නිසා අපි දේශනාව නිමාවට පත් කරනවා. තෙමන අද දවසය අපි අපි අද දවසය අප අපේ පින් ඔොතුට දේශනා කරේ මේ සූත්‍රවිනි අබිධරමය කියන කොටස්ික භාගතුන් වහන්සේගේෙන් පරනිර්වාණයෙන් පසද කොහොමද ගොුණුවෙලා එතනින් භානක පරම්පරාව ආරම්භෝනය කියෙන කාරණාව. එෙමනගද දවස අපි රැස්කරගත්තු සියල්ලපිං. පින්හතුොට අනමෝදන් කරනවා එවගේම තමයි විශේෂයෙන් මෙ සියලු කුසල් නෙත්දාලි කාවේ සභහපතිතුමන්ට සාමාන්‍ය අධිකාර්තුමන්ට කාර්මන් ලිපං අත් හැමදිනාාටම අපි විශේෂයෙන් අනුමෝදන් කරනවා වදේ ඇත්තෝ අති විශාල ශාසනික සේවයක් මේ කරන්ඩේ ලක්ෂ ගානක් පටිනු ගුවන් කාලයක් සම්බුධ ශාසනය අභිවුරුදිය වෙනුවෙන් ඇත්තෝ මෙවෙෙන් කරලා තියෙන්නේ ඒ පල නිලාගන්න එක ඔබමට බාරයි තයනිසාපි ඇත්තන්ට විශේෂයම පින්දෙනවා එවගේම විශේෂ පුුණ්්‍යාන මෝදනාවක් කරනවා මේ වෙලාවේ විශේෂයම නෙත්නා ලිකාව ආගෙමිකංශයේ අංශාධිපති අපේ පින්වත් වරු ඉදිරිසිංහ මහත්මාට විශේෂයම එතුමාට විශේෂාශරුවාදයක් කරන්න ඕන ගොද අපේ ජීවිතයට හම්බෙච්ච හොඳම කල්්‍යානමිත්‍රයෙක් නෙත්නාලිකාව කියලකෙන අපිට මහාගෙදර වගේ තැන මොකද මේ නෙත්නාලිකාව නිසා දෙැ අවුරුදු හතකටත් වඩ අධික කාලයා අටකට ආසන්න කාලයා අපි ධර්ම දේශනා පාත්තල තියෙනවා. ඒ හරහා මේ සමාජයතුල් ලොකු වෙනසක් එකැන්නේ බොහෝ දෙනගේ ජීවිත තුළ වෙනස්කම් ඇති කරන්න පුළුවන් ගුණා බුද්ධ වන්ධනා කරන විදිිය බුද්ධ පූජා පවත්වන විදිිය වන්දින විදිය සිද්ධස්ථාන පිළිබඳව යම් යම් දේවල් අපට කියන්න ඉඩක් ලැබුණා නෙත්නාලිකාවේ තියන වෙනසත් ඒකයි. අපිට කැමැත්ත පරිදි ඕන දෙයක් ධර්මයට විරුද්ධ නොවිෙන විදිට කියන ඉඩදීල තියෙනවා. ඉති මම මේවෙලා විශේෂ පුුණඥාන මුදාවක් කරනවා විශේෂයෙන් වරුණු ඉදිරිසිංහ මහත්මාට තතුම තමයි අපිවෙ මේ නෙත්නාලිකාවි මුලිමු මොන ගැහුණේ තිගේ හරහා අපට අවස්ථාවක් ලබල දුන්නා ධර්මදශනා පවත් ප්ඩ ති කාලයේ බොහෝදිනෙක් පිළිබඳව වැඩි අවධහනයක් ජොවූ නොවෙච්චා අපි මේ නාලිකාව නිසා අති විශාල ශාවක පිරිසක් අඳුනගත්ත දැනගත්තා ඒ හර හා බොහෝ දහම් වැඩ සතහන් පැබැත්තුවා තිං අපි හැමදාම වගේ මදත් එතුමාට ආශිරුවාදය කරනවා විශේෂයෙන්ම මේ මාසේ පහළුස් වනදින එතුමාගේ ජන්මදිනය දිල තියෙනවා තිං අපි එතුමාට ආශිරුවාදය කරමු වරුණ මහත්මාට අපි අපේ සාසනක ජීවිතය තුළ රැස් කරගත්තු සියලුම පින් අඩුවක් නැතු අනුමෝදැන් වෙලා එතුමාගේ ජීවිතයේ සියලු කටයුතු ඉතාම හොඳේ සාර්ථකව කරගන්නට ශක්තිය දහිර ලැබේවා මේ දහම් මාවත අපට මේවිද්‍යයට කරගෙනයන්ට විවෘර්ත කරලා ඉදලබා දුන්නාසේ එතුමාටත් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ අත්ති විශාල ශාසනික සේවයක් කරමින් බොහෝකු සල්දහම් රැස් කරගෙන එතුමාට නිවන්දකිෙන ජාති දක්වාම ිತ්‍යಯಾದುෂ್්ි වච්චනේකොත් අසන් ොලබේවා මිತ್ಯಾ ෘෂ්ಟික සිතුවිල්ලක් දවති පදීවා. ಲෝතුරා ಭාග්‍යරතුන් නහන්සේගේ නිර්ම ಪರಯಾපති ධර්මිය මහල්ල දරල් මතකත බාගෙන වච්චනින් පුරුදු පුහුණු කරලා අරථ විමසල නොුවනින් විිනිවිිද දැකලා මුළු මහත් ලෝකයාටම. අදම මේ කරන සාාසනක සේවෝවාගේ සේවයන් කරන්ට එතුමාට ඒ ජීවිතවල හැකියාව ලැබේවා එතුමාට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරර් සත්‍යය ධර්මිය අවබෝධ කරගන්නට මේ පින පාරමී ධර්මයක් ම වේවායි සාධූසාධෝ සාධූ කියයා විශේෂයෙන් අපි එතුමාට ආශිරුවාදය කරනවා. එවාගේම රැස් කරගතු සියලුම පින් නාලිකාවේ අනිකුත් හැමදිනාටමත් අප ආශිරුවාදේ පිණි සනමෝදං කරන. සමීරමහත් මාට දර්ශන මහත්ම ඇතුළ හැමදිනාටමත් මෙ සීලු කුසලානුමෝදැන් වේවා. අවසාන ඔොන්තත් ඔබා පැහැමදිනාටමත් කෙටිම කාලයකින් පහසුමාකාරෙන් සුකසාගත ප්‍රතිපදවිින් උතුම් චතුරාරි සති ධර්ම අවබෝධ කරගන්නට මෙවදාාර කුසලානි සංසධර්මිය පාරමී ධර්මයක්ම වේවායි සාධූ කියා අපි ප්‍රාර්ථනා කරගමෝ. ආකා සටහා චබුම්මටටහා දේවානාගා මහිද්දිිකා පුුණඥන්තඟනුමෝදිත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං, චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං, චිරන්රਖන්තු සම්මා සම්බුද්ධ සාාවකං.